අපි කිසියම් නිර්ණායක සමුදායක් මත පදනම් වෙලා තමයි මාර්තු 12 ව්‍යාපාරයේ හැටියට මේක මාස ගණනාවක් තිස්සේ අපි සාකච්ඡා කරලා ගත්ත තීන්දුවක්. අපි ඒ අපේක්ෂකයන් 6 දෙනෙක් මූලික වටේට තෝරගත්තේ. නමුත් අපේක්ෂකයනුත් මේ සම්බන්ධයෙන් දක්වපු උනන්දුව ගැන අපි ඇත්තටම සතුටු වෙනවා. මාර්තු 12 ව්‍යාපාරයේ හැටියට මේ සෑම අපේක්ෂකයෙගේම අභිප්‍රාය මේ රටේ ජනාධිපතිවරයා වෙන්න, ඒ නිසා ඔබේ රට හදන සැලැස්ම, ඔබේ ආර්ථිකයේ හදන සැලැස්ම, අධ්‍යාපන සෞඛ්‍යමේ හැම ශේත්‍රයක් සම්බන්ධයෙන්ම ඔබ කොහොමද ඉදිරි අවුරුදු 5 රට හදන්නේ කියලා තමන්ගේ සැලැස්ම රටට ඉදිරිපත් කරන ඒ විවාදයට ඔබ ඉදිරිපත් වීමට ඔබේ තියෙන උනන්දුව මේ ඊමේල් ලිපිනේ හරහා ඉදිරිපත් කරන්න කියලා. ඉතින් අපේ ආරාධනය මේ හැම කෙනෙකුටම මේ එළඹෙන 24 වෙනිදා දවල් 12ට කලින් මාර්තු 12 ව්‍යාපාරයේ ඊමේල් ලිපිනේට ඔබට පුළුවන් ඔබේ කැමැත්ත මේ සඳහා යොමු කරන්න. මේක 0.72482.4460 කියන දුරකථන අංකයට කතා කළත් මේ පිළිබඳව ඔබේ කැමැත්ත ප්‍රකාශ කරන්නට පුළුවන්කම තියෙනවා. අපි විවෘතව ආරාධනා කරලා තියෙනවා, 6 දිනකට ආරාධනා කරලා තියෙනවා. අපි ඒ 6 දිනාගෙන් සහභාගී වෙන අයට අපි විවාදයේ විවෘත කරනවා. එක්කෙනෙකුට වැඩිය සහභාගී වුණොත් අපි විවාදයේ පවත්වනවා. දැනටම 2 දෙනෙක් නිල වශයෙන් සහභාගී වන බව ප්‍රකාශ කරලා තියෙනවා. තව අපේක්ෂකෙක් මාධ්‍ය හරහා ප්‍රකාශ කරලා තියෙන බව 2 දෙනෙක් තාමත් පැමිණෙන එක පිළිබඳව නිශ්චිතව සඳහන් කරලා නැහැ. ජනාධිපති දුර අපේක්ෂකින්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ජනතාවට දැනගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියට යොමු කිරීමට කටයුතු කර තිබෙනවා. අදාළ ප්‍රකාශවල හෙළි නොකළ යුතු බවට දක්වා ඇති තොරතුරු හැර අනෙකුත් තොරතුරු මෙසේ ප්‍රසිද්ධ කිරීමට නියමිතයි. මේ අතර ඡන්ද පත්‍රිකා බෙදාහැරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපල්පති රාජිත කේ රණසිංහ මහතා කියා සිටිනවා. විශේෂිත බෙදීම් දිනයක් අපි ප්‍රකාශයටපත් කරලා තිනවා සැප්තැම්බර් මාසේ 8 වෙනිදා ඉරිදා දිනය. ඉරිදා නිලචන්ද දැන්නේ පත්‍රිකා බෙදා හැරීමේ විශේෂිත දිනය විදිහට ප්‍රකාශයටපත් කරලා තිනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා පෙරවරු 8 සිට පස්වරු 6 දක්වාම ඒ කටයුත්ත කරන්නට රජයේ නිවාඩු දිනේ. එම නිසා එම දිනේ නිලචන්ද දැන්නේ පත්‍රිකා බාර ගැනීම සඳහා නිවැසියන් ඒ නිවෙස්වල රැඳී සිටී කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම නිලචන්දනින් පත්‍රිකා අපි බෙදා හැරීමේ අවසාන දිනේ විදිහට යොදාගෙන තියෙන්නේ සැප්තැම්බර් මාසේ 14 වෙනිදා. ඒක මැතිවරණ කොමිෂන් සභාව මගින් තමයි අපිව දැනුවත් කරලා තියෙන්නේ